නිවාසවල සහ ව්‍යාපාරික ස්ථානවල අද මේ වගේ LED බල්බ් පාවිච්චි කරන්න පෙළඹිලා ඉන්නවා. ඒකට හේතුව තමයි විදුලි බිල ඉහළ නිසා. ඉතින් විදුලි පරිභෝජනය අඩු කරගන්න මේ වගේ විදුලිය අඩුවෙන් වැයවෙන LED බල්බ්ස් භාවිතයට ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ මොන බල්බ් එක වුණත් අපිට කාලයක් යනකොට මේ වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් වැඩ කරන්නේ නැතුව ගියාට මේක රිපෙයාර් කරලා අපිට භාවිත කරන්න පුළුවන්. ඉතින් අපි කලින් බල්බ්ස් නම් පිච්චුනාම බල්බ් එක පිච්චුනා කියලා වීසි කරලා දානවා. නමුත් මේව එහෙම කරන්න එපා. මේවා අපිට රිපෙයාර් කර කර නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ බ්‍රෑන්ඩඩ් බල්බ් එකක්. මේක හොඳ බල්බ් එකක්. මේ බ්‍රෑන්ඩඩ් බල්බ් එක 7 වොට් එකක්. මේක රුපියල් 650ක් විතර වෙනවා මාකට් එකේ. ඉතින් මේක වැඩ කරන්නේ නැතුව ගියා කියලා වීසි කරන්න එපා. අපිට රුපියල් 2-3ක් වැය කරලා මේ බල්බ් එක හොඳට රිපෙයාර් කරගන්න පුළුවන්. ඒ වගේ මේක මේ බාල බල්බ් එක. මේක චයිනීස් බල්බ් එකක්. මේ බල්බ් එක උනත් අපිට රුපියල් 2-3ක් වැය කරලා ඉතාල පහසුවෙන්ම රිපෙයාර් එක කරගන්න පුළුවන්. ඉතින් ඒ කරන විදිය තමයි මම අද ඔබට A2 සෙට් අරගෙන එනවා බල්බ් එක ගලවන තැන ඉඳලා බල්බ් එක රිපෙයාර් කරගන්න විදිය. ඉතින් අපේ channel එකට අලුතෙන් එකතු වුණ කවුරු හරි ඉන්නව නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි දාන videos වල notification එකකට දෙන්න ගන්න පුළුවන් පහළ bell icon එක click කරලා තියාගත්තොත්. අපි එහෙනම් යමු video එකට. බල්බ්ස් දෙකම වැඩ කරන්නේ නැහැ. මම පෙන්නන්නම් මේ බල්බ් දෙකම වැඩ කරන්නේ නැති බල්බ් දෙකක් අපිට පේනවා වැඩ කරන්නේ නැහැ. ඒ වගේම මේ බල්බ් එකත් එහෙමයි වැඩ කරන්නේ නැහැ. ඉතින් අපි දැන් බලමු ඉස්සෙල්ලා අපි මේ බල්බ්ස් දෙකෙන් එකක් මම මේ බල්බ් එක මම රිපෙයාර් කරන්න හැටි ඔයගොල්ලන්ට අරගෙන ඉන්නම්. මුලින්ම අපි මේ බල්බ් එක ගලවන්න ඕනේ. ඉතින් මේ දැන් බල්බ්ස් ගලවනකොට මේ වගේ බාල බල්බ්ස් නම් හරිම පහසුයි. මේ මල්ලට ටග් ගාලා ගලවන්න පුළුවන් මේ විදියට. නමුත් මේ වගේ බ්‍රෑන්ඩඩ් බල්බ්ස් ගලවන්න අමාරුයි. මේවා මෙතන තද ගම්මයක් දාලා අලවලා තියෙන. ඉතින් මේක සාමාන්‍යයෙන් පොඩි බල්බ් එකක් නම් 7 වොට් වගේ එකක් නම් තදින් අල්ලලා ගලවන්න පුළුවන්. ඊට වඩා ලොකු බල්බ්ස් නම් ඉන්න පොඩ්ඩක් මෙතන අපි හෙයා ඩ්‍රයර් එකකින් වගේ ඉස්සෙල්ලා රත් කරන් ඉන්න ඕන මේ වටේ. රත් කරලා අපිට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න ඊට පස්සේ ගලව ගන්න පුළුවන්. දැන් මේවා නම් තදින් ඇල්ලුම ගලවෙනවා. දැන් මේ බල්බ් එක මෙහෙම මේ තදින් ඇල්ලුම ගලවන මේ වටේ ගම් එකක් දාලා තමයි අලවලා තියෙන්නේ. ඉතින් මේ විදිහට බල්බ් එක ගලවන්න පුළුවන් ඉතාම පහසුවෙන්. මම කිව්වේ ඊට වඩා ලොකු බල්බ් එකක් නම් වටේ පොඩ්ඩක් රත් කරලා හෙයා ඩ්‍රයර් එකකින් රත් කරලා තදින් ඇල්ලුම ගලවන්න පුළුවන්. අපි දැන් ඉස්සෙල්ලම බලන්න ඕන මේ බල්බ් එකේ. දැන් මේ බල්බ්ස් වල ගොඩක් වෙලාට එක බල්බ් එකක් හෝ දෙකක් පිච්චිලා නිසා තමයි මේ බල්බ් එක වැඩ කරන්නේ නැත්තේ. ගොඩක්ම තියෙන්නේ ඒ ෆෝල්ට් එක තමයි. මේ බල්බ්ස් ගත්තාම දැන් මේක බ්‍රෑන්ඩඩ් බල්බ් එකක්. අනිත් එකේ වුණත් එහෙමයි. මේකේ වුණත් බල්බ් එකක් හෝ දෙකක් පිච්චිලා ඇත්තේ. ඒ වගේ අපි ඉතින් මේක දැන් මේක 7 වොට් එකක් නිසා ඔයගොල්ලන්ට පේනවා මේකේ තියෙනවා බල්බ්ස් 7ක්. 1 2 3 4 5 6 7. ඉතින් මේ එක බල්බ් එකක හෝ දෙයක් පිච්චිලා ඇති අපි යන්නේ බල්බ් එක හෝ දෙයක් පිච්චිච්ච බල්බ් එක හරි බල්බ් කිහිපේ හරි ඉස්සලා හොයා ගන්න ඕන. හොයා ගන්න වෙන්නේ මෙහෙමයි. බල්බ් ටික චෙක් කරගන්න අපිට අවශ්‍ය කරනවා මෙන්න මේ වගේ 12 වෝල්ට් SMPS පවර් සප්ලයි එකක් හරි එහෙම නැත්නම් 12 වෝල්ට් මේ වගේ පවර් පැක් එකක් කියලා අපි කියන්නේ. මේ වගේ එකක් හරි එහෙම නැත්නම් 12 වෝල්ට් බැටරියක් හරි මේ වගේ බැටරියක් හරි අපිට අවශ්‍ය කරනවා. ඉතින් ඔය තුනෙන් ඕන එකක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න ඕන පුළුවන්. 12 වෝල්ට්ස් නම් වඩා හොඳයි. මම භාවිත කරන්නේ මෙන්න මේ 12 වෝල්ට් පවර් පැක් එක. රයිට්. මම ඒකේ ජැක් එක මෙතන ජැක් එක කපන්නේ නැතුව මම ඒකට වයර්ස් දෙකක් අමුණලා මේ විදියට මම මේ විදියට වයර් දෙකක් අරගෙන තියෙනවා. රයිට්. මේ ජැක් එකට අමුණලා තියෙන වයර්ස්. රයිට්. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා 1.2 කේ රෙසිස්ටර් එකක්. මේ තියෙන්නේ 1.2 කේ රෙජිස්ටර් එකක්. මේකේ වර්ණය තමයි කලර් කෝඩ් එක තමයි දුඹුරු රතු රතු. රයිට්. දුඹුරු රතු රතු 1.2 කේ වෝල්ට් භාගේ
රෙජිස්ටර් එකක් තමයි ඕන. අපි මේ රෙජිස්ටර් එක අරගෙන මේ වයර්ස් දෙකෙන් එහෙකට මේ පවර් පැක් එකේ අවුට් වෙන 12 වෝල්ට් අවුට් වෙන වයර්ස් දෙකෙන් ඕනම එකකට අපිට මේක සම්බන්ධ කරනවා. මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පෙන්නම් පවර් පැක් එකේ වෝල්ටේජ් එක. මේ තියෙන්නේ පවර් පැක් එකේ වෝල්ටේජ් එක ඕනම පේනවා. වෝල්ට් 12.46ක් එනවා නේ පවර් පැක් එකේ. ඉතින් අපිට මේ වෝල්ට් 12යි ගන්න වැඩි මේ බල්බ් එකක් චෙක් කරන්න. මොකද මේ සමහර ඒවයි බල්බ්ස් වල වෝල්ට් 2න් වැඩ කරන ඒවා තියෙනවා, 5න් වැඩ කරන ඒවා තියෙනවා, 6න් වැඩ කරන ඒවා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ 12 කෙලින්ම දෙන්න බෑ බල්බ් එකක් චෙක් කරන්න. එතකොට හොඳ බල්බුත් පිච්චලා යන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මම මේ රෙජිස්ටර් එක පාවිච්චි කරන්නේ, මේ 1.2 කේ රෙජිස්ටර් එකක්. ඉතින් මේක අපිට පුළුවන් මේ වයස් දෙකෙන් ඕනම එකකට සම්බන්ධ කරගන්න. ධනයකට, ඕරිනයකට ඕන එකකට සම්බන්ධ කරගන්න පුළුවන්. මම මෙහෙම ධනයකට මේව සම්බන්ධ කරගන්නා. අපිට මෙහෙම තියලා මේ කම්පරලා මේ වැඩි කම්බි කොටස අපහු මේ මේ පැතර නැවුවනම් මේක ගැලවෙන්නේ නැහැ. හරි. දැන් මේ විදියට එතකොට දැන් අපිට මන් ධනයකට තමයි සම්බන්ධ කරේ. මෙන්න වයස් දෙක අපි මේ දෙක තමයි එතකොට බල්බ් වලට එකින් එකට තියලා චෙක් කරන්නේ. හරි. මේ රෙජිස්ටර් එකේ මේ කෙලවරයි මේ අනිත් පවර් පැක් එකේ රිනවයර් එකයි. හරි. මේ දෙක අපිට තියලා බල්බ් චෙක් කරන්න පුළුවන්. දැන් මම බල්බ් එකින් එක මේ විදිහට චෙක් කරගෙන යනවා. මම මෙතන පටන් ගන්න බල්බ් එක අඳුර ගන්න ඕන නිසා මම මෙතන පොඩි මාක් එකක් දාගෙන තියෙනවා. මම ඒ බල්බ් එක ඉඳලා චෙක් කරගෙන යනවා. දැන් මේ විදිහට අපි චෙක් කරනකොට මෙහෙම තියලා මේ බල්බ් එක හොඳයි. නමුත් දැන් අපි මුලින්ම චෙක් කරනකොට අනිත් මොකද දනරින තියෙනවනේ බල්බ් එක. දැන් මේ පැත්තට දිව්වට මේ බල්බ් එක වැඩ කරන්නේ නැහැ. රයිට්. වයර් දෙක මාරු කරලා තිබුණා. ඉතින් මේ පැත්තට ඒක නිසා මුලින්ම ඒකත් ඔයගොල්ලෝ දැනගන්න ඕන. ධන පැත්ත මොකද්ද, ඍණ පැත්ත මොකද්ද කියන එක. මේ විදිහට මම දැන් තියලා චෙක් කරාම දැන් පළවෙනි බල්බ් එක මේක හොඳයි. රයිට්. ඊට පස්සේ අපි බලමු ඊළඟ බල්බ් එක. දෙවෙනි බල්බ් එක. මේක දෙවෙනි බල්බ් එක. අපි ඒකට තියලා බලමු මේ විදිහට. ඒ බල්බ් එකත් හොඳයි. රයිට්. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි බල්බ් එක. මේක ඒ බල්බ් එක වැඩ කරන්නේ නැහැ. රයිට්. ඒ බල්බ් එක පිච්චිච්ච බල්බ් එකක්. මේකේ වුණා මාරු කරලත් බලමු දනරින. දනරින මම කලින් තියපු හැටි හරි සැකේට මම මේ තියන්නේ ආපහු. ඔව් ඒ බල්බ් එක වැඩ කරන්නේ නැහැ. රයිට්. ඉතින් මේක අපිට මේ බල්බ් එක දිහා හොඳට බැලුවොත් මේ තුන්වෙනි බල්බ් එක දැන් වැඩ කරන්නේ නැත්තේ මේ බල්බ් එක දිහා හොඳට අපි බැලුවොත් ඔයගොල්ලෝ පේනවා මැද මේ බල්බ් එකේ මැද පොඩි කළු පාට තිතක් වගේ දෙනවා. ඒ කියන්නේ පිච්චිච්ච බල්බයක්. රයිට්. ඉතින් ඒක අඳුර ගන්න පුළුවන් හොඳට බැලුවොත්. නමුත් සමහර ඒවායි එහෙම පේන්නේ නැහැ. අපි දැන් බල්බ් තුනක් චෙක් කරලා තුනෙන් මෙන්න මේ බල්බ් එක වැඩ කරන්නේ නැහැ. අපි ඒකට මෙතන පොඩි මාක් එකක් දාගමු. මම පොඩි මාක් එකක් දාගත්තා එතන වැඩ කරන්නේ නැති බල්බ් එක ආවි. ඊට පස්සේ අපි දැන් අනිත් බල්බ් හතරක් චෙක් කරගමු. මේ විදිහටම අනිත් බල්බ් හතරත් අපි චෙක් කරගමු. ඔව් ඒ බල්බ් එක හොඳයි. අපි ඊළඟට චෙක් කරගමු. ඒකත් හොඳයි. ඊළඟ චෙක් කරමු. ඔව් ඒ බල්බ් එකත් හොඳයි. මේ අවසාන බල්බ් එක. ඔව් ඒ බල්බ් එකත් හොඳයි. එතකොට දැන් අපි දන්නවා වැඩ කරන්නේ නැත්නම් මෙන්න මේ බල්බ් එක මම මාක් එකක් දැම්මා මෙන්න මෙතන. මෙන්න මේ බල්බ් එක තමයි වැඩ කරන්නේ නැත්තේ. ඉතින් අපිට මේ බල්බ් එක අයින් කරන්න ඕන. මේ බල්බ් එක ඒක අපිට බවුත් එකෙන් අයින් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ බල්බ් එක කඩලා මෙතනින් අයින් කරන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට බවුත් එකෙන් හෝ මං කිව්වා ප්ලයර් එකකින් වගේ අල්ලලා මේක ගලවන්න පුළුවන්. මම බවුත් එකෙන් මේ බල්බ් එක ගලවන්නම්. මේ විදිහට දෙපැත්තෙම බොහොම සියුම් පින් දෙකක් තියෙන මේකේ. ඉතින් මේ විදිහට ටිකක් වෙලා හරියටම බවුත් එක සෙට් වෙනකන් අල්ලගෙන ඉන්න. බොහෝ වෙලාවට මේ විදිහට මේක බවුත් එකෙන් ටිකක් මෙහෙම රත් කරන්න. රත් කරලා ඊට පස්සේ අපිට පුළුවන් මේකට මේ විදිහට
ඔයට ෆයර් එකකින් මෙන්න මේ ආකාරයට ඔබට දැක්කම දැක්කනේ බල්බ් එක උණු වෙලා මේ ගියා right ඇයි අපි රත් කර නිසා right ඊට පස්සේ මෙතන පින් දෙක දැන් තියෙනවා හොඳට බලන්න පින් දෙක තියෙනවා right මේ ස්ථානයේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන ඊයන් හිටපු පින් දෙක හොඳට මේ තියෙන අපි ඊට පස්සේ මෙතන හොඳට සුද්ධ කරගන්න ඔබට පේනවා ඇති මම දැන් මේ බල්බ් එක අලවු තැන හොඳට සුද්ධ කරගෙන ඒ පින් දෙකට මේ තියෙන පින් දෙකට ඊයන් ඩොට් දෙකක් තියෙන තියෙනවා right මෙතන මැදින් ගෑවිලා නැහැ මැද ඉඩ තියෙනවා මේ තියෙන්නේ මේ බල්බ් එකේ පින් දෙක right මම හිතන්නේ ඊයන් ඩොට් දෙකක් තියාගෙන තියෙන්නේ ඉතින් අපි දැන් මෙතෙන්ට කරන්නේ මෙහෙමයි අපි ඊට පස්සේ ඕන කරනවා 5.6 ohm resistor එකක් මේ තියෙන්නේ 5.6 ohm resistor එකක් මේකේ පාට තමයි කොළ නිල් සහ රත්තරම් පාට right කොළ පාට නිල් පාට ඊට පස්සේ රත්තරම් පාට තීරු දෙකක් තියෙනවා ඉතින් හොඳට බලන්න කොළ පාට නිල් පාට රත්තරම් පාට තීරු දෙකක් තියෙනවා මේක 5.6 ohm resistor එකක් ඉතින් අපි මේ රෙජිස්ටර් එකේ දානට ඉන කියලා එකක් නෑ අපිට ඕන පැත්තක් පාස්සන්න පුළුවන් මේ රෙජිස්ටර් එක අපි පාස්සන්න ඕන මෙන්න මේ බල්බ් එක තිබුණු තැනට මෙන්න මේ බල්බ් එක තිබුණු පින් දෙකට මේ රෙජිස්ටර් එකේ අග්‍ර දෙක පාස්සන්න ඕන ඉතින් ඒකට මේ විදියට නවලා එක පින්නයක් මෙහෙම නවලා අරගෙන අපිට කොට කරලා මෙහෙම අරගන්න පුළුවන් අරගෙන අපිට මේ වැඩි පින් කොටස කපලා මේ බල්බ් එක තිබුණු තැනට මෙන්න මෙහෙම පාස්සන්න පුළුවන් මේ විදියට බල්බ් එක තිබුණු තැනට පාස්සන්න පුළුවන් වැඩි පින් එක කපලා මම දැන් මේ විදියට වැඩි පින් කොටස කපා ගන්නවා ඊට පස්සේ අපි දැන් මේක මේ බල්බ් එක තිබුණු තැනට මෙන්න මෙතෙන්ට දානට ඉන්න ප්‍රශ්නයක් නැහැ මෙතෙන්ට මෙන්න මෙහෙම තියලා අපි මේක පාස්ස ගන්නවා right ගෑවෙන්නේ නැති මැදින් සම්බන්ධ නොවෙන්න දෙපැත්ත පින් දෙකට හිටින්න මෙහෙම පාස්ස ගන්නවා මේ විදියට හොඳට බලන්න මම දැන් පාස්සල තියෙන right මැදින් ගෑවිලා නැහැ පොඩි ඩක් තියෙනවා මැදින් right මේ විදියට රෙජිස්ටර් එක පාස් කරන්න ඕන මේ අනිත් කම්පොනන්ට් වලට මේක වදින්න නැති වෙන්න පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න ඊට පස්සේ ඔන්න ඔය විදියට අපි මේක පාස් කරන්න. ඉතින් මේක 5.6 ohm වෝට් බාගේ රෙජිස්ටර් එකක් right කඩේ රුපියල් 1.72ක් වගේ තමයි වෙන්නේ. ඔය දැන් අපිට තියෙන බල්බ් එක වැඩ කරනවද කියලා බලන්න චෙක් කරන්න. මේ විදියට අපි රෙජිස්ටර් එක පාස් කරන තියෙන්නේ මතක ඇතුවා මේ අනිත් කම්පොනන්ට්ස් වල වදින්න නැති වෙන්න මේක ඇඩ්ජස්ට් කරගන්න right ඊට පස්සේ අපිට මේ විදියට මම මේ විදියට හෝල්ඩර් එකකට සම්බන්ධ කරලා මේක චෙක් කරනවා දැන්. ඔයාලා පේනවා බල්බ් එක සුපිරියටම වැඩ කරනවා නේද? කිසිම එළිය අඩුවක් නැහැ. මොකද අර බල්බ් එකේ අඩු වෙච්ච එළිය අනිත් බල්බ් වලින් ලැබෙනවා. right අපි රෙජිස්ටර් එක දාලා තියෙන්නේ. අපිට පේනවා සුපිරිම එළියක් තියෙනවා. ඉතින් අපිට මේ විදියට මේ වගේ බාල බල්බයක් උනත් රිපෙයාර් කරගන්න පුළුවන් මේ ක්‍රමයටම. ඉතින් අපිට ඊට පස්සේ පුළුවන් මේ කප් එක මෙහෙම දාලා මේක සුපර් ග්ලූ ටිකක් දාලා වටේට නැත්නම් සීලන් ටිකක් දැම්මත් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙම ෆිට් කරගන්න පුළුවන්. මේ විදියට අපිට ෆිට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම අයිත් දාලා පෙන්නන්නම්. ප්‍රපේනෝ සුපිරිම එළියක් තියෙනවා. ඉතින් රුපියල් දෙකක් තුනක් වගේ තමයි අපිට මේ බල්බ් එක රිපෙයාර් කරන්න යන්නේ. එක බල්බ් එකයි කියලා තිබුණා. අපි ඒකට එක රෙජිස්ටරයක් දැම්මා. බල්බ් දෙකක් කියලා තිබුණා. රෙජිස්ටර්ස් දෙකක් ඒ බල්බ් දෙක තිබුණ තැනම දාන්න ඕනේ. රෙජිස්ටරය අගේ තමයි 5.6 ohm. right. ඉතින් ඊටාම පහසුයි. මොකද වීසි කරන්න එපා. පුළුවන් තරම් කාලයක් අපිට මේක භාවිතා කරන්න පුළුවන් මේ ක්‍රමයට. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම යාළුවන් අතර ෂෙයා කරන්න. ඉතින් අලුත් අය තාමත් අපේ NextLK YouTube channel එක subscribe කරලා නැත්නම් පහල subscribe button එක press කරලා subscribe කරන්න. ඒ වගේම bell notification එක ඔබලා තියාගන්න. එතකොට bell icon එක ඔබලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට notification එකක් හැටියට අපි දාන videos වල
නෝටිකේෂන් එකක් ගෙන්නන්න පුළුවන් තමන්ගේ ෆෝන් එකටම. ඉතින් එහෙමනම් අපි තවත් මේ වගේම හරබර වීඩියෝකින් තවත් දවසක හමු වෙමු. බොහොම ස්තුතියි.